සාදරයෙන් පිළිගන්නවා ඉතින් වෙනද වගේම චාම් බ්ලොග් YouTube channel එකට. ඉතින් අද ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාටම සතුටුදායක ආරංචියක්. ඒ තමයි ක්‍රිකට් ආසියානු කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. එහෙම නැත්නම් ආසියාවේ රාජ්‍ය රුව 2022 ශ්‍රී ලංකාවයි. ඉතින් වීඩියෝ එක ගන්න කලින් මතක ඇතුව මාව subscribe කරමු නැති යාළුවෝ. මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා හැප තියෙන bell icon එකත් click කරොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාලගේ ෆෝන් එකට notification එකක් එන්නේ. ඉතින් අපි අන්තිම තරගයේ වුණ විශේෂ අවස්ථාවක් ගැනයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම මේ සම්බන්ධව කතා කරමු. මගේ වීරයෝ ටික ඩුබායි කාන්තාරයට අඩිය තිබ්බේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන. කෙටියෙන්ම කිව්වොත් ප්‍රශ්න 100000 ගාණක් මැද්දේ මිරිකෙන මිලියන ගාණක මිනිස්සු ඉන්න රටක හිනාව සතුට කියන හැඟීම නැත්තටම නැති වුණ කාලවකවානුවක අපේ කොල්ලෝ ඩුබායි රාජ්‍යයට ගියේ අපේ රටේ මිනිස්සුන්ට සතුට හිනාව සන්තෝෂය මේ හැම වචනයකටම සාධාරණේ ඉටු කරන උතුම් බලාපොරොත්තුවක් වෙනුවෙන්. තරඟාවලිය ආරම්භ වෙන්නත් කලින් ඉඳන්ම විචාරකයන් සහ මාධ්‍යයන් සඳහන් කරලා තිබුණේ ආසියානු කුසලානය අනිවාර්යෙන්ම ඉන්දියාව හෝ පාකිස්තානය ජයග්‍රහණය වාර්තා කරන බව. විචාරකයන් කොහොම හිතුවත් අපි ඩුබායි වලට ආවේ ඔසීලත් එක්ක ගහපු සුපිරි තරඟාවලියක් ඉවර කරලා. එදා අපි ලෝකෙටම පෙන්නුවා අපි කවුද කියලා. ඒ මොහොත අදටත් මතක් වෙනකොට ඇඟත් එක්ක හිරිවැටිලා යනවා. එදා තරඟෙන් තමයි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයනු දැනගත්තේ මේ ඉන්න කොල්ලෝ ටික එසේ මෙසේ ටීම් එකක් නෙවෙයි කියලා. 2022 සැප්තැම්බර් 27 වෙනිදා අපි සහභාගී වුණ පළමුවෙනි තරඟය පරාද වුණා. ශ්‍රී ලංකා ටීම් එක දාන්න පුළුවන් අන්තිම අඩියට දාලා විචාරකයෝ විවේචනය කරා. මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි ප්‍රතික්ෂේප වීම තමයි ලෝකේ තියෙන හොඳම මොටිවේෂන් එක කියලා. පළමු තරඟය පරාද වුණත් ඉතුරු තරඟ සියල්ලම අපි ජයග්‍රහණය කරන්න සමත් වුණා. කවුරුත් නොහිතපු විදිහට හිටපු ආසියාවේ රජුරෝ වන ඉන්දියානුවන්ට අපේ කොල්ලෝ ගැහුවේ මුළු ලෝකෙම අවධානය තමන් සතු කරගනිමින්. ඉන්දියානුවන් ඒත් මේ ගේම් එක අතෑරියේ නෑ. ඔවුන්ගේ මාධ්‍යවල නිතරම කියන්න ගත්ත දෙයක් තමයි කාසිය වාසිය ශ්‍රී ලංකාවට මේ තරඟාවලිය පුරාම ජයග්‍රහණය කර දුන්න නිසා ඔවුන් දිගටම ජය වාර්තා කරා කියලා. 90%ක්ම මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායම පරදින බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම මේ තරඟාවලිය පුරාම ගෞතම් ගාම්භීර් ශ්‍රී ලංකාව අවතක්සේරු කරා. ඔහු වරක් පැවසුවා ශ්‍රී ලංකාව ආසියානු කුසලාන පහක් දිනා ගැනීමත් පුදුමයක් බව. මුළු ලෝකයක් බලාගෙන හිටපු ආසියානු කුසලාන අවසාන මහා තරඟය ආරම්භ වුණා. විස්තර විචාරණයේ හිටපු ගෞතම් ගාම්භීර් ඒ මොහොතේත් ලෝකෙට මැහෙන්න කිව්වේ මේ තරඟය ඉතාමත් පහසු ජයග්‍රහණයක් සමග පාකිස්තානුවන් ආසියානු කුසලානය අද රාත්‍රියේ දිනා ගන්නා බව. කාසිය වාසිය කවුරුත් නොහිතපු විදිහට පාකිස්තානය ජයග්‍රහණය කරේ ලාංකික ප්‍රේක්ෂකයන්ගේ හදවත් තප්පර ගානකට නතර කරමින්. ලාංකික ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල බයක් තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ මූණේ බයක් ගෑවිලවත් තිබුණේ නැහැ. මෙතෙක් තරඟාවලියේ හොඳම ආරම්භක යුගලය වන පැතුම් නිස්සංක සහ කුසල් මැන්ඩිස් කවුරුන් නොහිතපු විදිහට දැවි යනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු එකින් එක ගැලවෙද්දී දැන් ලකුණු පෝරුව දැක්වෙන්නේ කඩුලු 5යි ලකුණු 54යි. ශ්‍රී ලංකා ටීම් එකේ ඉන්න අන්තිම බලාපොරොත්තුව දසුන් ශානක සහ භානුක රාජපක්ෂ. කවුරුත් නොහිතපු විදිහට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ව නිහඬ කරමින් දසුන් ශානකත් ක්‍රීඩාගාරයට යනවා. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සියලුම බලාපොරොත්තු සුන් වුණ මොහොතක්. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මෙතෙක් ලෙල දුන්න සිංහ දජ ඔක්කොම පාත් කරගෙන කම්මුල් වලට අත තියාගෙන බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. පාකිස්තානු ප්‍රේක්ෂකයන් ක්‍රීඩාගාරයේ එකම සැනකෙළියක්. පන්දුවට පහර දෙන්න පැමිණියේ වනිදු හසරංග. පාකිස්තානුවන්ට පීඩනයක් එල්ල කරමින් බානු සහ වනිදු ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර තත්ත්වයට ගෙන ගියා.
පරිණතභාවය මැනවින් ඔප්පු කරපු බානුක රාජපක්ෂ ටීඑම් ඩිල්ෂාන් සහ සනත් ජයසූරියගේ සටන්කාමි පහරවල් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ජීවමාන යථාර්ථයක් බවට පත් කරමින් මුළු ශ්‍රී ලංකා වාසී සියලුම ප්‍රේක්ෂකයන්ට නව පන්නරයක් ලබා දුන්නා මුළු ක්‍රීඩා ගාරෙන්ම ඇහෙන්නේ එකම එක නාමයක් විතරයි ඒ බානුක රාජපක්ෂ කියන නාමය පමණයි පාකිස්තානු කණ්ඩායම සතුව ඉන්න හොඳම පන්දු යවන්න වන නසීම් යොමු කරපු අවසාන පන්දුවට බානුක රාජපක්ෂ දැවැන්ත 6 පහරක් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම 170ක දැවැන්ත ලකුණු පූර්වක් නිර්මාණය කෙරුවේ පාකිස්තානුවන් හීනකින්වත් නොහිතපු අවස්ථාවක පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන්න පැමිණියේ T20 ශ්‍රේණිගත කිරීම වල අංක 1 ඉන්න රිස්වාන් සහ බබර් රසාම් කවුරුත් නොහිතපු විදිහට මදු සංකේ යවපු පළමු පන්දු පහම වයිට් ඒ වෙලාවේ දසුන් ශානක මදු සංක ළඟට ඇවිත් නායකෙක් විදිහට ඔහුට කරන්න පුළුවන් දේ සහ ඔහුට අවශ්‍ය ධෛර්යය ලබා දුන්නා ඒ මොහොත හැමෝගෙම අවධානය දිනාගත් අවස්ථාවක් දසුන් ශානක කියන්නේ ඇත්තටම හොඳ නායකත්ව ගුණාංග උපරිමයටම තියෙන ක්‍රීඩකයෙක්. කොහොම නමුත් පාකිස්තානුවන් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනය එල්ල කරා. ඒ වෙනකොට ලකුණු පුවරුව දැක්ුණේ ලකුණු 93යි විකට් 2යි. ඒ වෙද්දී ඔවුන්ට කඩුලු 8ක් ඇතැතිව ලකුණු 78ක් අවශ්‍ය වුණා පන්දු 41කට. නොහිතපු විදිහට වනිදු හසරංග අවසාන පන්දු ආරේදී කඩලු තුනක් දවාගෙන පාකිස්තානුවන් අතේ තිබුණු ආසියානු කුසලානේ එහෙම් පිටින් ශ්‍රී ලංකා මාතාව වෙතට හරවා දුන්නේ මුළු ලංකාවම අමන්දානන්දයට පත් කරමින් ප්‍රමෝද් මදුෂාන් වනිදු හසරංග චාමික කරුණාරත්න ධනංජය ඩී සිල්වා මදුෂාන් මහේෂ් තීක්ෂණ අපේ කොල්ලන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාකිස්තානුවන් ඩුබායි කාන්තාරයේ අතරමං වුණා තරඟාවලියේ අවසාන පන්දුවට ලකුණු 23ක් අවශ්‍යයි පන්දුව යොමු කරන්නේ ආක්‍රමණශීලීතාවයකින් වැඩිම ක්‍රීඩකයා වන චාමික නොහොත් හැමෝම ආදරයට කියන යකා චාමික යවපු පන්දුව කෙලින්ම විකට් එකේ වදිනවත් සමගම රතු පාට කොච්චි කරල් වගේ බෙල්ස් විසිකවෙනවා ඒ මොහොතේ සියලුම ප්‍රේක්ෂකයෝ ආසනවලින් නැගිට ශ්‍රී ලාංකිකයන්ට ආචාර්ය පුද කරනවා ඒ ජයග්‍රහණයේ පවයක කොයිතරම්ද කියනවනම් दुबई कांतारे पुरा सिंहांग केसर नादें दोंकार दुन्ने मुलु लोके अग माविते टपात करमीन अवरुदु अटाक एक दिकट किसीम अवसान महा तारंगे कट नोपेमिनी रटाक आसियावे राज्जुरू लेस दिदास विसी देके ओटुन्न पैलंद गात्ते लोक क्रिकट इतिहासे रन्न कुरें सानितुहान करमीन ශ්‍රී ලාංකිකයෝ ලෝකෙට පෙන්නපු එක කතාවක් තියෙනවා ඒ තමයි ටොස් එක දින්නත් ගහනවා ටොස් එක පෙරදුනත් ගහනවා මේකට වාසනාව අදාළ වෙන්නේ නැහැ දක්ෂතාවය සහ අප්‍රතිහත ධෛර්යයයි වැදගත් ලෝක පූජිත අෆ්‍රෙඩි ශ්‍රී ලාංකිකයන් ගැන මෙහෙම කියනවා මම තරඟයේ ආරම්භය නරඹන කොට පෙනුනේ පාකිස්තානුවන් තරඟය තමන් සතු කරගත් බවයි නමුත් අවසානයේදී ශ්‍රී ලංකාව ඒක තමන් සතු කරගත්තා ශ්‍රී ලංකාව අවසාන තරඟයේ ක්‍රීඩා කළ ආකාරය ඇත්තටම අගය කළ යුතුයි ඔබලා ආසියානු කුසලානය ලැබීමට සුදුසු කණ්ඩායමක් මම සුබ පතනවා විශේෂම කාරණය කියන්නේ ලාංකිකයන්ව අවතක්සේරු කරපු ගෞතම් ගාම්බීර් පිටිය පුරා සිංහ දජය අපූර්වට අරගෙන ගියා. සෝෂල් මීඩියාවල සඳහන් කරලා තිබුණා මේ රසල් ආනල් සමග අල්ලපු ඔට්ටුව පෙරදුන නිසා මේ දජය අරන් ගියා කියලා. මම විශ්වාස කරනවා ලාංකිකයන්ට වගේම අනිකුත් ක්‍රීඩකයන්ට නිවේදකයෝ කවදාවත් අවතක්සේරු කරන්නේ නැති වෙයි කියලා. බානු ගැනත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ සමහරක් අමන තීරණ නිසා අපිට බානුව මිසුණා නම් මේ ආසියානු කුසලානය අපි දිනන්නේ නැහැ මුළු රටම එකතු වුණේ බානුව ඕනේ කියලා බානුගේ වටිනාකම ක්‍රිකට් ආයතනයට වැඩිය මිනිසු දැනගත්තා බානු වෙනුවෙන් කතා කරපු මිනිසුන්ට බානු අද හිනාවක් ගෙනාවා ස්තුතියි බානු මම බානුක රාජපක්ෂ ගැන කරපු වීඩියෝ එකත් ඔයාලා අනිවාර්යෙන්ම බලන්න මහේෂ් තීක්ෂණ කියපු කතාව හරියටම හරි සහෝදරයන් 11 දිනක් ඉන්නකොට ලෝක පූජිත ක්‍රීඩකයෝ අදාළම නැහැ මේ සහෝදරයෝ එකම පවුලක් කාටවත් මේ ලංකාව කියන ගෙදරට අතවත් තියන්න දෙන්නේ නැහැ වීඩියෝව අවසන් කරන්න කලින් එක දෙයක් කියන්න තියෙනවා ගයානි දික්කුඹුර කියන සොයුරිය තම Facebook ගිණුමේ මෙහෙම සටහන් කරලා තිබුණා
ක්‍රිකට් ලොව රජුන් සිය දෙපා මුල ගෙනත් දන ගස්සා වාර්තා පොතේ බැඳි මකුළු දැල් දූවිලිද පිස්සා සුව හසක් දනන් නෙත අගට උණු කඳුළු වැල් වස්සා වසන්තය ගෙනවට ස්තුති ආදරේ දස්සා ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න ඉතින් මීට අමතරව ඔයා ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන යම් දෙයක් දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා මේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්න ඕන නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකක් click කරොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ phone එකට notification එකක් එන්නේ ඉතින් මගේ අලුත්ම update ගැන දැනගන්න ඕන නම් මාව Instagram follow කරන්න මම චමත් vlog